අද 2022 ජූලි 18 වෙනිදා අද මම අමිලගුරු කෙමිස්ට්‍රි YouTube channel එකෙන් දුවල පුතාලා වෙත ගෙන ආවේ 2021 10 වෙනි රචනා ප්‍රශ්නයේ පිළිතුරු විවරණය 2021 10 වෙනි රචනා ප්‍රශ්නයේ A කොටස සහ C කොටස කාර්මික රසායන පාඩමට අයිති ප්‍රශ්න දෙකක් එතකොට 10 වෙනි ප්‍රශ්නයේ B කොටස පරිසර දූෂණයට අදාළ ප්‍රශ්නයක් එතකොට මේ ප්‍රශ්නවලට නිවැරදිව පිළිතුරු ලියන ආකාරය අපි මේ වෙනකොට සාකච්ඡා කළා. තවමත් 2021 10 වෙනි ප්‍රශ්නයට පිළිතුරු ලියපු නැති දරුවෙක් ඉන්නවනම් අමිලගුරු රසායන විද්‍යාව පසුගිය විභාග ප්‍රශ්නවලට පිළිතුරු ලියන්නන්ගේ සංසදයේ කියන group එකට join වෙන්න. Facebook group එකේ සහ Telegram group එකේ link මම description එකේ දුදලා තියෙනවා. ඒ group දෙකෙන් කැමති එකකට join වෙලා 2021 10 වෙනි රචනා ප්‍රශ්නය මම publish කරලා තියෙනවා. ඒ ප්‍රශ්නයට පිළිතුරු ලියන්න. ප්‍රශ්නයට පිළිතුරු ලියනකොට විනාඩි 30ක් ඇතුළත පිළිතුරු ලියන්න වග බලා ගන්න. එතකොට ඒ විදිහට 2021 10 වෙනි ප්‍රශ්නයට පිළිතුරු ලියලා පිළිතුරු විවරණය බලලා ලකුණු යොදාගෙන නැත්නම් දැම්ම ඒ වැඩේ කරන්න. දුලබුදලා දන්නවා ඉරිදා හැර සතියේ ඉතිරි සෑම දවසකම උදේ 5ට මම රචනා ප්‍රශ්නයක පිළිතුරු විවරණයක් දොළ පුතාලා වෙත ගෙන එනවා අමිලගුරු කෙමිස්ට්‍රි YouTube channel එක ඔස්සේ මේ විදිහට රචනා ප්‍රශ්නවලට දිනපතා පිළිතුරු ලිවීමේ වැඩපිළිවෙලට දොළ පුතාලා සක්‍රීයව සහභාගී වුණොත් මේ සැරේ අපසූසස්පල විභාගයේදී රසායන විද්‍යාව විෂය සඳහා ඉහළ සාමාර්ථයක් ලබා ගැනීම සඳහා ලොකු උදව්වක් වෙනවා මේ වැඩපිළිවෙල. එනිසා දොළ පුතාලට පුළුවන් අමිලගුරු රසායන විද්‍යාව පසුගිය විභාග ප්‍රශ්නවල පිළිතුරු ලියන්නන්ගේ සංසදයේ කියන group එකට join වෙලා දිනපතා මගේ මේ වැඩපිළිවෙලට අනුව කටයුතු කරමින් ප්‍රශ්නවල පිළිතුරු ලිවීමේ හැකියාව වර්ධනය කරගන්න. හෙට ජූලි 19 වෙනිදා හෙට මම අමිලගුරු chemistry YouTube channel එකෙන් 2020 6 වෙනි රචනා ප්‍රශ්නයේ පිළිතුරු විවරණය දුවල පුතාලා වෙත රැගෙන එනවා. එතකොට මේ ප්‍රශ්නය මම අමිලගුරු රසායන විද්‍යාව පසුගිය විභාග ප්‍රශ්නවල පිළිතුරු ලියන්නන්ගේ සංසදයේ කියන group එකේ පළ කරලා තියෙනවා. එහෙමනම් 2020 6 වෙනි රචනා ප්‍රශ්නයට විනාඩි 30ක් ඇතුළත පිළිතුරු ලියලා ඒ පිළිතුරු සූදානම් කරගෙන ඉන්න හෙට උදේ 5ට අපි අමිලගුරු chemistry YouTube channel එකෙන් මුණ ගැහිලා ඒ පිළිතුරු වල හරි වැරදි බලමු.